නමස්කාරය කියන්න.
වැදගත් ධර්මයක් දේශනා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ ධර්මයේ ටිකක් විස්තරයි ප්‍රවාදීන ගැඹුරුයි. එසේ වුණේ දී නමුත් මා ඉතාම සරල භාෂාවෙන් එහෙම නැත්තම් හිල් භාෂාවෙන් මේ පින්නතුලාට තේරුම් ගන්න පුළුවන් අන්දමට දේශනා කිරීමටයි මා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ පින්නතුලා මේ මා විසින් කියා කර දෙන්නා වූ ධර්ම කොට්ඨාසය සාවධානව ශ්‍රවණය කරන්න ඕනේ කියලා පළමු කොටම මේ පින්නතුලා කල්පනා කරන්න ඕනේ. වික්ෂිප්තස්සං ධම්මෝ නායං අවික්ෂිප්තස්ස චිත්තස්සයන්ෙන් අපේ බුද්ධාන්තෝ දේශනා කළා. යම් කෙනෙක් බණහන් සූදානම් වෙනවනම් ඒ බණහන් සූදානම් වන්නා වූ උදවියට ධර්මාන්විත අවවාදයක් කරලා බණ කියන්නේ කියලා උන්වහන්සේ උගන්වල සිටිනවා. ඒ මක්නිසාද උන්වහන්සේ එහෙම උගන්වල තිබෙන්නේ පළමුකටම බණ කියන්න සූදානම් වෙච්ච අවස්ථාවේදී මේ පිරිස හසුරුව ගන්න. පිරිස හසුරුව ගත්තේ නැතිනම් බණ කියන්න බොහොම අමාරුයි. ඒ නිසා උපාන්තර දේශනා කළා පළමුකටම පිරිස හසුරුව ගන්න ධර්ම දේශනා කරන්නේ කියලා. ඒ සම්බන්ධව තමයි මම වික්ෂිප්තස්සං ධම්මෝ නායං අවික්ෂිප්තස්ස චිත්තස්ස වෙනුවෙන් ධර්ම පාඨයක් පළමුකොටම දේශනා කළේ. ඒ වික්ෂිප්ත සිතින් බණහන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වික්ෂිප්ත සිතේ කියලා කියන්නේ කොයි විදියේ සිතක්ද කියලා කිව්වොත් විසිරල ගියා වූ සිතටයි වික්ෂිප්ත සිතේ කියන්නේ. ඒ විසිරල ගියා වූ සිතේ කියන්නේ දැන් තමන් බණහන අවස්ථාවේදී යම් යම් උදවිය තමන් කරපු වෙළහෙළඳාම් ආදියද එහෙම නැත්නම් තමන් කරපු ධනදනු සම්බන්ධවද කල්පනා කරමින් බණහන. හැබැයි එහෙම බණ ඇහුවට තමන් හිතේ පොඩ්ඩක්වත් බණ නවතින්නේ නැහැ. බණ නවතින්නේ නැත්තේ මොකද? වික්ෂිප්ත වූ සිත නිසා, විසිරල ගියා වූ සිත නිසා, මේකේ කල්පනා කරන අවස්ථාව නිසා බණපද පොඩ්ඩක්වත් තමන්ගේ හිතේ හැංගෙන්නේ නැහැ. ඒ බණපද කනේ හැපිල ඇදගෙන තියෙනවා. ඒ නිසා බුද්ධාන්තව දේශනා කළා අවික්ෂිප්ත වූ සිතින්ම බණහන්නේ කියලා. අවික්ෂිප්ත වූ සිතින් යම් කිසි දෙයක් ධර්ම ශ්‍රවණය කරනවා නම් බණහනවා නම් අන්න ඒ තැනැත්තාට පමණයි ධර්මයෙන් නිම ඵලයේ ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි තමන් බණහන්නා වූ ආස්ථාවේදී ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්මයේ ධර්මයේ හොඳට මනාව ඉගෙන ගන්න ඕනේ කියන හැඟීම තමන්ගේ සිත් තුළ ඇති කර ගන්න ඕනේ. තමන්ගේ සිත් තුළ ඒ විදිහට හැඟීමක් බලාපොරොත්තුවක් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කළොත් බණ ඇහුවොත් අන්න ඒ විදිහට ශ්‍රද්ධාවෙන් යුක්තව බණහන්නා වූ තැනැත්තන්ට නියම ආනිසංසය නියම විපාකය ඒකාන්තයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ පින්නතුලා මේ අවස්ථාවේදී මා විසින් කියා කර දෙන ධර්ම කොට්ඨාසය මනාව අහලා සිතේ තියාගෙන ඒ ධර්මයට අනුව පිළිපැදලා සියලුම ජාත්‍යාදී සාංසාරික දුක නිදහස්ව ලබන්නද ලෝකෝත්තර වූ අමා මහ නිවන් සම්පත් ලබා ගන්න බලාපොරොත්තුෙන් ධර්ම ශ්‍රවණය කරන්නේ. දැන් මේ ළඟට මම මාතෘකා කළ
ධර්මය විස්තර කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. කණ්ණානම් පටිපාටි ධාතු ආයතනානිච අබ්බච්චින්නම් වත්තමාන සංසාරෝති පෞතු. ඒ උගන්වන්නේ කණ්ණානම් පටිපාටි ඉස්කන්ධ පහකොතු ධාතු හතරකොතු ඒවාගේම ආයතනෝ හය දෙනකොට මේ එකට ගැට ගහලා බැඳලා තියෙනවා සංසාරයේ කියන එකට. සංසාරයේ කියන එකට බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ හැම කෙනෙක් තුළම පවතිනවා පංචස්කන්ධය කියන එක. ඒ පංචස්කන්ධයත් ධාතු හතරක් ආයතන හය දෙනක් කියන මේ කරුණු සෑම කෙනෙක් තුළම පවතින දේවල්. මේ ඉස්කන්ධ පංචකය ලබාපු සෑම කෙනෙක් තුළම පවතින දේවල්. ඒ පවතින නිසා තමයි නියත සංසාරයේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. හැම කෙනෙක්ම මේ ධර්ම අතුලත්ව පවතින නිසා සංසාරයේ කියලා උන්වහන්සේ දේශනා කළා. අපි දැන් පළමු කොටම කල්පනා කරන්න ඕනේ ඒ ධර්ම 15ක් උන්වහන්සේ දේශනා කළා තියෙනවා සංසාරයේ කියන එක. එතකොට සංසරන්ති इति සංසාරෝ සරි සරණ නිසා සංසාරයේ කියලා උන්වහන්සේ දේශනා කළා. සරි සරන්න කොහෙලා තියෙන්නේ? මනුෂ්‍ය ලෝකේ මේ ලෝක තියෙනවා එක්තිස්තලයක් කියලා 31ක් තියෙනවා. ඒ එක්තිස්තලේම අපි ගමනාගමනය කරනවා. ඒ ගමනාගමනය කරන නිසා මේ සත්වය කොයි භවවල උත්පත්ති ලබනවා. ඒ උත්පත්ති ලබන නිසා උන්වහන්සේ මේ දුන්නේ උදවියට ප්‍රකාශ කළා සංසාරේ ඇවිදිනවා. ඒ නිසා අපි සලකන්න ඕනේ මේ සෑම කෙනෙක්ම සංසාර ගමනට සූදානම් වෙච්ච අයයි. සංසාරේ හැසිරෙන අයයි. ඒ සංසාරේ හැසිරෙන අපි පළමු කොටම දැනගන්න ඕනේ මේ ධර්ම කොටස් ඒ සංසාරේට අනුව පවතින ධර්ම කොටස් මොනවාද කියලා පළමු කොටම තේරුම් ගන්න ඕනේ. ඒ ධර්ම කොටස් මොනවාද? රූප ස්කන්ධයයි, වේදනා ස්කන්ධයයි, සංඥා ස්කන්ධයයි, සංස්කාර ස්කන්ධයයි, විඤ්ඤාණ ස්කන්ධයයි කියන මේ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධය සෑම කෙනෙක් තුළම පවතිනවා. ඒ පංචස්කන්ධය අපි කල්පනා කළ බලමු. ගොඩවල් පහකට අපි බෙදෙනවා. ගොඩවල් පහකට රූපස්කන්ධ ගොඩ, වේදනාස්කන්ධ ගොඩ, සංඥාස්කන්ධ ගොඩ, සංස්කාරස්කන්ධ ගොඩ, විඤ්ඤාණස්කන්ධ ගොඩ කියලා ගොඩවල් පහකට අපි බෙදෙනවා. ගොඩවල් පහකට බෙදලා තියෙන අවස්ථාවට පංචස්කන්ධය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එකම වස්තුවක මේ පංචස්කන්ධය එකම වස්තුවක හඳලා පවතිනවා නම් තමයි පංචස්කන්ධය කියලා කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ පංචස්කන්ධයෙන් පළවෙනි ස්කන්ධය කුමක්ද කියලා අපි සලඳුවා. රූපස්කන්ධයයි. ඒ රූපස්කන්ධය කියලා කියන්නේ මොකද? චේතුංහාදී නිරෝධි පච්චේ රූපකීත රූපං. එතකොට රූපේ කියලා කියන්නේ මොකක්ද? චේතනාදි නිරෝධිපත්තේ රූපතේ රූපං යනුව නිදන්නන චිත උෂ්ණාදි විරුද්ධව ප්‍රත්‍යක්ෂ ඇති කල්හි යම් රූපයක් විකාර බවට සමුණෙනවා නම් ඒකට කියනවා රූපේ කියලා. චිත උෂ්ණාදී වශයෙන්
යම්කිසි රූපයක් ප්‍රත්‍යක්ෂව විකාර බවට පැමිණෙනවා නම් අන්න ඒකට බුදුහාමුදුරුව දේශනා කළා රූපය කියලා. අන් ඒ රූපය අපි සලකන්න ඕනේ විනාශ වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත නිසා මේකට රූපය කියලා බුදුහාමුදුරුව දේශනා කළා. ඒ රූපය යම්කිසි දවසක නැති වෙනවා විනාශ වෙලා යනවා ඒ බව අපි සෑම කෙනෙක්ම කල්පනා කරනවා. අම් මේ රූපේ නැති වෙලා යන බව බොහොම දෙනා කල්පනා කරන්නේ නැහැ හිතන්නේ නැහැ මේක නැති වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා තමන්ට යම්කිසි දවසක ආංශය තියෙනතුරු පමණයි මේ රූපය නවතින්නේ. යම්කිසි දවසක මේ රූපය තමන්ගේ ආංශය සිඳිලා ගියා නම් ඉදාට රූපය නැති වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා කල්පනා කරන්න ඕනේ රූපය නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒ වගේම වේදනාවේ කියලා කියන්න කුමක්ද? විඥාන ස්වභාවයෙන් යුක්ත නිසා වේදනාවේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. විඥාන මොනවාදාපේ සැප විඳිනවා දුක් විඳිනවා. සැප දුක් උපේක්ෂා ඔයි කියන වේදනා විමුන්නා වූ ස්වභාවය නිසා අපට බුදුහාමුදුරුව දේශනා කළ සුඛ වේදනාවේ දුක් වේදනාවේ උපේක්ෂා වේදනාවේ කියලා වේදනා තුනක් තිබ බව. ඒ සුඛ වේදනාවේ කියලා කියන්නේ අපට යම් කිසි අවස්ථාවක අපේ හිතට බොහොම ලොකු සැනසීමක් බොහොම ලොකු ප්‍රීතියක් සන්තෝෂයක් ඇති වෙනවා. ඒ සන්තෝෂයක් ප්‍රීතිය ඇති වුණා වූ අවස්ථාවේදී අපට ලැබෙන සුඛ වේදනාව, සැප වේදනාව, දුක් වේදනාව කියලා කියන්නේ අපේ හිතට යම් කිසි අවස්ථාවක දුකක් කනස්සල්ලක් දැනුණා නම් අන්න ඒ දුක කනස්සල්ලට කියනවා දුක් වේදනාවේ කියලා. උපේක්ෂා වේදනාවේ කියලා කියන්නේ මධ්‍යස්ථකමටයි. යමෙක් තමන්ගෙන් යමක් ඉල්ලුවාම ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි කියලා කල්පනා කිරීම මධ්‍යස්ථකමයි. දැන් අපි තවත් උපමාවක් කල්පනා කරමු. ඔන්න යම් කිසි කෙනෙක් අද තියුණුවනේ රටේ සුච්චිකට් කියල ජාතිය. අන්න ඒ සුච්චිකට්ටයක් ගන්නවා. ඒ සුච්චිකට්ටයක් අරගෙන ලක්ෂයක් විතර තමන්ට ඒ නොසරයෙන් ඇවිදෙනවා. ඇතිව ආවහම තමන් මොකද කරන්නේ? ඒ තමන් ගත්ත ඒ ටිකට්ටක අරගෙන ගොවිල්ලා ඒ එතන මේ සල්ලි ගන්න තැනට ගොහිල්ලා දීලා චක්කතක් ගන්නවා. ඒ චක්කත අරගෙන ඇවිල්ලා බැංකුවට දීලා සල්ලි අරගන්නවා. සල්ලි අරගත්තට පස්සේ ඒ සල්ලි මුදල් අරගෙන ඇවිල්ලා තමන් එදා විතර අල්මාරියක තැන්පත් කරනවා. අල්මාරියක තැන්පත් කරලා තියෙන අවස්ථාවේදී ඔන්න පොහොත් පොත දැනගෙන මුනුට ගොහිල්ලා අල්මාරිය අරලා ඒ සල්ලි ටික ගන්නවා. අරගත්තාට පස්සේ මේ ගෙදර අයිතිකාරයා අල්මාරිය අරලා බැලුවට ඉච්ච පසුවදා සල්ලි මුකක්වත් නැහැ. එතෙන්දී කියන්නේ මොකද? කලින් තමන්ගේ හිතේ ප්‍රීතිය සන්තෝෂය ඇති වුණා සැප ජීවිතය ගත කිරීමට කල්පනා කළා. අන්න ඒක සුඛ වේදනාවයි. අන්න ඒ වේදනාවේ කියන්නේ මොකද්ද? ගිනිලවයි කියන එකයි. ඉතින් අන්න ඒ සල්ලි නැති වුණාට පස්සේ තමන්ට ඇතිවෙන මොකද්ද? දුක් වේදනාවයි. අන්න ඉස්සෙල්ලා සැප වේදනාව ඇති වුණා. ඊට පස්සේ ඒ සැප වේදනාව දුක් වේදනාවට හැරුණා. සංසාරේ
ඉපදිලා ඉන්න තාක්ම අපට දිනන වෙන්නේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන වේදනාවයි. එනිසා සලකා ගන්න ඕනේ අපට මේ සැප දුක් උපේක්ෂා කියන වේදනා ධර්ම යාන්ත්‍රයෙන් අපට පැමිණෙන දේවල් කියලා නුවණින් කල්පනා කරන්න ඕනේ. මේ ඊළඟට තිබෙන්නේ රූප වේදනා සංඥා සංඥායි කියලා කියන්නේ මොකද්ද? මීලාදි භේදං ඥානාති ආරම්මණ ගසන්ත පායං වන්නු මේක නිල්ය මේක රත්නය මේක සුදිය යනාදී වශයෙන් අරමු දැනගන්න පුළුවන් වන්නේ මොකෙන්ද? වේදනා මේ සංඥාංශයි. සංඥාව නැතිනම් මේ අසවල් දෙය කියලා දැනගන්න පුළුවන් කමක් නැහැ. අපට තාස්කාරණාවක් එන්නත් හිතමු සමන් ගෙදර යම් කිසි කෙනෙක් ඉඳලා අපි තම කරෝල්ස් කියලා කරෝල්ස් කියලා එක්කෙනා සමන් ගෙදර ඉඳලා පිට පළාත පිටකටක නොඉන්නා අවුරුදු 7ක් 8ක් ඉඳලා නැවත ආව ගෙදර ඒ ආවම සමන් ඒත්තු ගන්න තේරුම් ගන්නවා මේ අපේ ගෙදර අසල් කාලේ හිටියේ කෙනා නෙවෙයිද කියලා. අන්න ඒක ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ මොකෙන්ද? තමන්ගේ හිතේ සංඥා මාත්‍රේ තිබුණ නිසායි. ඒ නිසා අපි සලකන්න ඕනේ සංඥාවේ කියන්නේ හැමෝම හැමෝම ගැනීම මේ නිල්පාටේ මේ සුදුපාටේ මේ රතුපාටේ කියන බව එන්න ගන්න පුළුවන්කම ලැබෙන්නේ චෛත්‍යාව නිසායි. විඥානේ චෛෂ්කාරේ කියලා කියන්නේ කුමක්ද? මේකේච පච්චේ සමාදන්තා කතා ඛණ්ඩාසනාදී සංඛාරයන් දන්නවා. ජන්කෂේ පත්සමූහයක් විසින් දස්කරන ලද ස්කන්ධ ධාතු ආසනාදී යමක් වේනම් ඒකට කියනවා සංස්කාරය කියලා. මේ සංස්කාර ධර්මද සාත්‍යන සංකත අධිසංකරණ තේ සංඛාරා කියලා. මොකද එහෙම කියන්නේ මේ සෑම සංස්කාර ධර්මයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. නැති වෙන ස්වභාවයෙන් යුක්ත නිසා නැති වෙනවා ඇති වෙනවා. ඒ නැති වෙන ඇති වෙන ස්වභාවයෙන් යුක්ත නිසා මේකට සංස්කාරය කියලා බුද්ධාංගෝ දේශනා කළා. ඊළඟට අපට විස්තර කරන්න තිබෙන්නේ විඥානස්කන්ධය. විඥානේ කියලා කියන්නේ කුමක්ද? ප්‍රකාශයෙන් උදානාදීදි භූමෝ රංගෙන් උදන්වා ප්‍රකාශයෙන් දැනගන්න නුවණට කියනවා විඥානේ කියලා. ඇත්ත ඇති හැටියට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ විඥානේ නිසායි. විඥානේ අදුනානම් පාඩුනානම් යයිද ඒ තනත්තාට පච්චාකාරයෙන් මේක හොඳට තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ. ඒ මොකද පුළුවන් කමක් නැත්තේ කියලා කියන්නේ මේක දුකයි, මේක දුක ඉපදීමයි, මේක දුක නැති කිරීමයි, මේක දුක නැති කිරීමේ මාර්ගය කියලා චතුරාසත්‍ය ධර්මය යම් කිසි කෙනෙක් ප්‍රමුඛ අවබෝධ කරගන්නවා නම් අන්න ඒ තැනැත්තාට හොඳට නුවණ මුහුකුරා ගියා වූ යම් කිසි තැනැත්තෙක් වෙනම් අන්න ඒ තැනැත්තාටයි මේක හොඳට නුවණ පැහැදිලා පවතින්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා ස්කන්ධ පංචකය ඉතාම ලේසි දෙයක් නෙවෙයි කියලා. ස්කන්ධ පංචකය දරාගෙන සිටිනා වූ අපට යෙපිතාම අමාරු දෙයක් කියලා දේශනා කළා. බලන්න සාත් උපමාකුන් වහන්සේ දේශනාවක් කළා. තේන තින් රූපමං රූපං වේදනා බුද්ධු රූපමා බරීච රූප මා සංඥා සංඛාරා කද රූපමා වායූපමංච විඥානං යනාදී වශයෙන් ගන්නවා.
රූපය හරියටම දෙවි විදියට කියලා කියනවා නම් වෙන පිටක් හා සමානයි කිව්වා. දැන් වෙන පිටවල් කොච්චර වගේ ගම්මේනා වල දැස්සාම වෙන පිටවල් ගමන් කරන බව අපට කොච්චර දකින්න ලැබුණාද? අන්නේ දකින්න ලැබුණා වූ වෙන පිටවල් පිටත්තන් ගොහිල්ලා නැති වෙල යන ස්වභාවයෙන් යුක්තයි. ඒ වෙන පිටු නැති වෙල යන ස්වභාවයෙන් යුක්ත නිසා මේ රූප ස්කන්ධයත් නැති වෙල යන ස්වභාවයෙන් යුක්තයි කියලා ඥානෝ දේශනා කරා. ඒ වගේම වේදනාවේ කියලා කියන්නේ කුමක්ද? ජීවකුලවට උන්වහන්සේ දේශනා කළා මේක වේදනාව ජීවකුලක් වගේ කියලා. ඒ ජීවකුලක් වගේ කියලා උන්වහන්සේ දේශනා කළේ මක්නිසාද? ටිකක් වල දැන් වහිනකොට වර්ෂාවක් පහිනකොට ගඟකට ඒ ගඟේ තිබෙන ගඟට වර්ෂා වැස්සහම ජීවකුල නැගුණ ඒ නග්නනා වූ ජීවකුල ටිකක් තැන්ගොහිල්ලා නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ටිකක් තැන්ගොහිල්ලා නැති වෙන ස්වභාවයෙන් යුක්ත නිසා වේදනාව ජීවකුල හැටියටයි උන්වහන්සේ වේදනා කළ තිබෙන්නේ. ඒ වගේම සංඥා හරියටම නිරෝධියක් වගේ කියලා කියනවා. නිරෝධිය කියලා කියන්නේ සවදනවා සවතිල්ලක්. සවතිල්ලක් කියලා කියන්නේ දැන් ඉස්සර කතාවක් තියෙනවා මේ නිරෝධ කදීන් පායන කාලෙදී උදාසන උදාසන මේ සැලබද පලාත්වල නිරෝධ විය නිර නිසා නිරෝධිය පවතින නිසා මුවන් ගිහිල්ලන්නේ වතුයි කියලා හිතාගෙන දේශවෙලා මේ කරදරයට පැමිණෙනවායි කියලා. ඒ වගේම සංඥාවක් නිරෝධියක් හා සමානයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සංස්කාරය කියලා කියන්නේ හරියටම පෙසල කඩක් වගේ කියනවා. සංඛාරා කදලූපමායන් උන්වහන්සේ දේශනා කළා සංස්කාරය හරියටම කිසල කඳක් වගේ කියලා. කිසල කඳේ ආසිත පතුරු දාගෙන යනකොට ඉතුරු කොහෙත්ම නැහැ. සියලුම පතුරු. ඒ වගේම මේ සංස්කාරයේ ගත යුතු මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. මොනම දෙයක්වත් මේ සංස්කාරයේ ඇත්ත නැති නිසා කිසල කඳක් හා සමානයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සංස්කාරයේ. ඒ වගේම විඥානයත් හරියටම වායූපමාත විඥානං අනුන්වහන්සේ දේශනා කළ මා මේ විඥානයත් හරියටම මායාවක් වගේ කියලා. මායාකාරයව මොකද කරන්නේ? විද්‍යාකාරයව ඇත්ත නැති කරලා නැත්ත ඇති කරලා පෙන්නනවා. ඒ අන්න ඒ වගේ මායාකාරයව ඇත්ත නැති කරලා නැත්ත ඇති කරලා පෙන්නන වාදීම මේ විඥානය හරියටම අපට ඇතිදේ නැති කරලා නැතිදේ ඇති කරලා පෙන්වන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මේ පංචස්කන්ධය පොළවයක් නොවේ කියන බවට හේතු දන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට පංචස්කන්ධය කියන එක ඔන්නයි රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියන ඒ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධයේ යම් කිසි කෙනෙක් ඒකට උපමාවක් කිව්වොත් ඒ පංචස්කන්ධය අපි ගුරුදාරය යන්නා වූ යම් කිසි කෙනෙක් වෙනම් ඒ ගුරුදාරය යන්නා වූ තැනත්තා බලපු කරේ කියාගෙන යන අවස්ථාවේදී සමන්ත ගමේ ජන ගමන පිළිබඳව විඩාවටපත් වෙනවා. විඩාවටපත් වුණාම කරේ තියෙන බර පැත්තකින් තියෙනවා. කරේ තියෙන බර පැත්තකින් කියලා
ටිකක් ඉඳලා විදාව සංසිඳුණාට පස්සේ නැවත ආයමත් අතිදමං කරනවා. ඒ ආයමත් දමං කරලා කරේ තියාගෙන හෝ ඔළුව තියාගෙන හෝ ඒ බර ආයමත් අරගෙන යනවා. අන්න ඒ බර අරගෙන යාම හරියටම බර අරගෙන යනකොට ආයමත් සමන්ත විදාවට පත් වෙනවා. විදා විදාට පත් නම් ආයමත් අර ඔළුවේ තියෙන කරේ තියෙන බර පැත්තෙන් කියනවා. එංගාගේම සංසාරේ ගමන් අපි විශාල බරක් පතවාගෙන තමයි සංසාරේ ගමන් කරන්නේ. ස්කන්ධ නැමැති බර අපේ ඔළුවේ තියාගෙන ගමන් කරනවා. ඒ ගමන් කරන්නා වූ අපිට ගමන් කරන්නා වූ අපට විශේෂයෙන්ම කල්පනා කරන්න තියෙන්නේ ඒ ගමන් කරන්නා වූ අපිට මේ ස්කන්ධ නැමැති බර පැත්තකින් තියන්නයි ඕනේ. ඒ ස්කන්ධ නැමැති බර පැත්තකින් තියන්නේ කොහොමද? යම් කිසි අවස්ථාවක අපි මේ ස්කන්ධය පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව දේශනා කරනවා නම් යම් කිසි කෙනෙක් මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි, වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි, චෛතන්‍යාව අනිත්‍යයි දුකයි අනාත්මයි, සංස්කාරය අනිත්‍යයි දුකයි අනාත්මයි, විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි, ඒ විදිහට යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒ පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනයේ නරලයන් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් අන්න ඒක විදර්ශනා භාවනාවයි. ඒ සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනා වූ විදර්ශනයෙන් යුක්තයි කියලා. විදර්ශනයෙන් යුක්තයි කියලා අනිත්‍ය කියන්නේ මොකද? නිට්ඨ නෑ සෑමදාම එක එකාකාරව පවතින නැති නිසා අනිත්‍ය දේශනා කරන්නේ. ඒ වගේම දුකක්, දරාව දුකක්, මරණය දුකක්, ඔය ආදී වශයෙන් මේ ශරීරය දුකක් හැටියට උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම අනිත්‍ය කියලා කියන්නේ සදාකාලික එක විදිහට නොපවතින නිසා අනිත්‍ය අනාත්මය කියලා උන්වහන්සේ දේශනා කළා. ආත්මයක් නෙවෙයිනේක අනාත්ම වූ දෙයක් කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ විදිහ කල්පනා කරලා යමෙහු විදර්ශනා භාවනා වර්ණනම් මේ පංචස්කන්ධේ පිළිබඳව ඒ පංචස්කන්ධේ පිළිබඳව විදර්ශනා කරන්නා වූ තැනැත්තාට මේ සසරින් එතර වෙලා යම්කිසි දවසක ඒ යෝගාවචරයාට නියම් පුරයට යාම පුළුවන් කම ලැබෙනවා. එතකම්ම අපි ඔය කියන්නා වූ ස්කන්ධ පංචකයත් ධාතු හතරත් ආයතන හය වෙනත් කියන ඔය සංසාර ගමන අපි යම් කිසි දවසක නවත්තන්න හේතු වෙන්නේ කවද්ද? අපට අසද්භාවයේ සමුනා නම් යම් දකින්න අපට පුළුවන්වා නම් එදා දවසට තමයි මේ ඉපදීම් නැමැති සංසාර ගමන නැති කරන්න පුළුවන් වෙන්නේ. එතකම්ම අපි මේ සංසාර නැමැති ගමන යාමට සූදානම් වෙන අය දැන් අපි එකට උපමාවක් නේද? යම් කිසි කෙනෙක් චෙක්ුවක හරකෙන් බැලලා ශක්තියෙන් වැඩ ගන්නවා. ඒ ශක්තියෙන් වැඩ ගන්නා වූ අවස්ථාවේදී ඒ හරකා ශක්තිය වටේ ගමන් කරනවා. ශක්තිය වටේ ගමන් කරනවා. අන්න ඒ වගේම අපි සංසාර ගමන මේ සංසාර නැමැති ශක්තිය වටේම ගමන් කිරීමටයි අපට වෙලා තියෙන්නේ. ඒ නිසා සෑමකයක්ම කල්පනා කරන්න මේ සංසාර ගමන අපිට දුරු කරන්න ඕනේ. මේ සංසාර ගමන
කෙටි කරන්න ඕනේ. අතිශානක නැගුණ ජාතියෙන් ජාතිය භවයෙන් භවය මැරි මැරි ඉපදි ඉපදි යන ස්වභාවයි. යංක්ෂිතයෙක් ඒ මැරි මැරි ඉපදි ඉපදි යන්නා වූ ගමන නවත්තන්නේ කොහොමද? ඔයි දර්ශනා භාවනාවෙන් යංක්ෂිතයෙක් වැඩීමට මහන්සි ගන්නවා නම් විදර්ශනා භාවනා වැඩීමට මහන්සි ගන්නවා නම් අන්න ඒ තැනත්තාට පුළුවන් මේ සංසාර ගමන නවත්තලා උතුම් අමාමහන්වන් සම්පත් ලබා ගැනීමට. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ යම්සි දවසක සතරක්ලේශම් ප්‍රහීණ කිරීමෙන් ලබන ලද දීපෝත්න අමාමහන්වන් සම්පත් ලබා ගැනීමටයි. ඒ නිසා මේ පින්නතුන්ලාත් සෑම කෙනෙක්ම අදහස් කරන්න අපි සංසාර ගමන කොයි අවස්ථාවක නුවත් නතර කරන්න ඕනේ කියලා. දැන් අපි බලමු අද නැවිච්ච එක්කෙනා බල්ලෙක් චින්තනයක් කරලා උපදිනවා. ආපේතෙක් කරලා උපදිනවා. එහෙම නැත්තම් යකෙක්ල උපදිනවා. ඒ විදිහට සල්කල බැලුවාම අපි මැරුණාට පස්සේ කොයි තැනක උත්පත්ති ලැබනවද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අතිශයම කෙනෙක්ම මනුෂ්‍ය ජීවිතය ලබාගත්ත සංසාර ගමන ආරම්භ කළ තිබෙන අපි කොයි කියන නරක නපු කටුක අපි අමනාප ඇති ස්ථානයක උත්පත්ති ලැබෙකින් මේ තරම් වටින ජීවිතයක් ලබා ගන්න කොයි තරම් දෙයක්ද. ඒ නිසා අපි ඒ සංසාර ගමන කෙටි කරගන්න නම් විදර්ශනා භාවනාව කළා. මේ ඒ විදර්ශනා භාවනාවෙන් සකල ක්ලේශයන් ප්‍රේණ කිරීම ලබන ලද උතුම් අමාමහන්වන් සම්පත් ලබා ගැනීමට හේතු වේවා කියලා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤිතං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤිතං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු දේවානාං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤිතං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු සදාදි ධර්මසෝණේ තීමින් ලබන ලද්දා වූ සීල සංසාරික දුකෙන් නිදහස් ලබන ලද්දේ සම්පල්ලා දේවා.